මෙතන සිට විකාශය වන ඥානංගුද පාදී වැඩසටහන පෙර විකාශය වූ වැඩසටහනක් බවත් බොහෝ ශ්‍රාවකයන්ගේ ලිම් මත නැවත විකාශය සිදු කරන බවත් කරුණාවෙන් සලකන්න. ඥානංගුද පාදී ඔබ විසින්ම සාක්ෂාත් කරගත යුතු සැබෑ දහම් කරුණ විශේෂඥ වෛද්‍ය ගාමිණී අබේ මහතා සමගින්. ප්‍රිය අසන්නෙනි, අද මේ බුද්ධ දර්ශනය පිළිබඳ සාකච්ඡා මාලාවෙන් ඔබ ඔබ සමග එක්වන්නේ බුද්ධ දර්ශනය පිළිබඳ මහ ජනතාව තුළ අවබෝධයක් ඇති කිරීමට කත් ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වශයෙන් ඥානංගුදපාදී වැඩසටහන ඔස්සේ අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියට ඥානයෙන් අවදි වී සිටින්නේ කෙසේද, ඥානය මතු කරගන්නේ කෙසේද, ඥානංගුදපාදී වැඩසටහනේ එන්නම් කරන්නේ ඥානේ උදපාදී මතුවීම. ඒ ඥානේ මතුවීමත්, ඒ කියන්නේ ඥානයෙන් යම් කිසි දෙයක් දැන ගැනීමත්, ඥානේ නමදවීමත් කියන්නේ දෙකක්. නමුත් ඥානයෙන් අවදි වෙන්නේ නැතුව ඥානයෙන් යම් කිසි දෙයක් ගැන දැනගන්න බෑ. ඥානේ නමදි වී ඉන්නයි අපි පළමුව පුහුණු විය යුත්තේ. මේ ඥානංගුදපාදී වැඩසටහනේ එක් සාකච්ඡාවක අත්වශයෙන්ම විස්තර කරුණා කොහොමද දැන් වැරදි පැත්තෙන් අවදි වී සිටින අපි, ඒ කියන්නේ විඥාණයෙන් අවදි වී සිටින අපි කොහොමද ඊට විරුද්ධ ඥාන පැත්තෙන් අවදි වෙලා මේ බඹයක් පමණ ශරීරයේ තුල සිදුවෙන ක්‍රියාකාරීත්වය සොයා බලමු. අපි එවැනි සාකච්ඡාවල පැහැදිලිවම විස්තර කෙරුණා ඇයි මේ ලංකාවේ ඉන්න සමාජය තවමත් ලෑස්ති නැත්තේ මේ නිවන පැත්තට බර වෙන්නේ. මොකද මේ පසුගිය අවුරුදු 2100 තුළ බුද්ධාගම කියලා දෙයක් හැදිලා ඒ ආගම සම්පූර්ණයෙන්ම නිවනට විරුද්ධ පැත්තට යන ක්‍රමයක් වී බුද්ධ දර්ශනය යට ගියා. ඒ බුද්ධාගමේ අපි මේ තිස්සර සාකච්ඡාවල පෙන්වා දුන්නා බුද්ධාගමේ රජ කරන්නේ මනස. මම කියලා කෙනෙක් ඉන්නෝ, එයා තමයි හොඳ වැඩ කරන්නේ, නරක වැඩ නොකරන්නේ, පින් කරන්නේ, පව් නොකරන්නේ. ඉස්සල්ලත් හිටියේ, දැනුත් ඉන්නේ, ඉදිරියටත් උපදින්නේ. අන්න එවැනි මත, එහෙම නැත්නම් අදහස්, එහෙම නැත්නම් සිතවිලි ප්‍රකාශ කරන යම් කිසි දෙයකට අපි කියනවා ආගම කියලා. එහි පංචේන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. ඒ පංචේන්ද්‍රිය තුළින් කන්න අරමුණු රූප වේදනා සංඥා සංකාර විඥාන ඔස්සේ මනසට ගොස් මනස විඥාණයෙන් එහෙම නැත්නම් වැරදි පැත්තෙන් අවදි වී ඊට පස්සේ මතකයට ආශ්‍රය කරගෙන චින්තන නිපදවනවා. ඒ චින්තන නිපදවා අපිට චින්තන වලින් වෙන්නුම් කරලා දෙනවා. මම කියලා කෙනෙක් ඉන්නවා, හොඳ වැඩ කරන්න ඕනේ, නරක වැඩ නොකර ඉන්න ඕනේ, සමාජයේ ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම මේ ඉස්සල්ලා තිටිය දැනුත් තිටිය ඉදිරියටත් ඉන්නවා. අන්න එවැනි දේවල් කරන්න අපිට කියලා දෙන්නේ කවුද? මේ සිතිවිල්ල. මේ සිතිවිල්ලෙන් තමයි ඒ ඔක්කොම තීරණය වෙන්නේ. බුද්ධ ශාසනයේ, එසේ නැත්නම් බුදු පණිවිඩයේ ඇත්ත වශයෙන්ම සිතිවිලි වලින් කරන දෙයක් නෙවෙයි, සිතිවිල්ලෙන් මිදෙන දෙයක්. ඒකයි බුදුහාමුදුරුවෝ සමචක්කපවත්තන සූත්‍රයේ පළවෙනිම සූත්‍රයේ කිව්වේ සිතිවිල්ලෙන් මිදෙන්න කියලා. කුප්පාමේ චේතෝ විමුක්තිය කියලා, චේතෝ විමුක්තිය කියලා පෙන්නුවේ. ඒ තරම් වැදගත් දෙයක් පළවෙනිම සූත්‍රයේ මහජනතාවට ඉදිරිපත් කරේ. ඒක ඒ තරම් වැදගත් නිසා, මේ සිතුවිල්ල නිසා තමයි අපි වැරදි මාර්ගයේ ඔස්සේ ගමන් කරන්නේ හැමතිස්සෙම සිතසිතා. හුඟක් අය අත වශයෙන්ම 99.9% ඉන්න ලංකාවේ ඉන්න අය හිතාගෙන ඉන්නේ මේකත් කරන්නේ සිතුවිල්ලේ, හිතාගෙන ඉන්නේ සිතන ක්‍රමය විතරයි තියෙන්නේ යම් කිසි දෙයක් විශ්වයේ තියෙන දෙයක් ගැන දැනගන්න. සමහරු කියනවා සිතවිල නැවතුණත් කියන්නේ සිතලානේ කියලා.
නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ සිතිවිල්ල නැති වුණාට පස්සේ ඊට වැඩිය සිතිවිල්ල කියන ක්‍රමය විනාශ වෙලා ඊට වැඩිය දියුණු ඊට වැඩිය කාර්යක්ෂම ඊට මතිය ශීඝ්‍රව විශ්වය ගැන දැනගන්න ක්‍රමයක් මේ ශරීරය තුළින් මතුවෙනවා කියලා. අන්න එහෙම දෙයක් තමයි බුදුහාමුදුරුවෝ සොයාගෙන දේශනා කරේ. ඒකට තමයි අපි කියන්නේ බුද්ධ ශාසනය කියලා. බුද්ධ කියන්නේ දැනගත්. ශාසනය කියන්නේ පණිවිඩය. ඒ දැනගත් තත්වයට එන පණිවිඩය තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඒක තමයි බුදු පණිවිඩය. ඒක දර්ශන මාර්ගයක්. දර්ශනය කියන්නේ මේ ඇහෙන් පේනවා වගේ පෙනෙන දෙයක්. නමුත් පෙනෙන්නේ ඇසෙන් නෙමෙයි ප්‍රඥා ඇසෙන්. ඒ ප්‍රඥා ඇසෙන් පෙනෙන මාර්ගයක් ගැන විස්තර කිරීමක් තමයි බුදුහාමුදුරුවෝ කරේ. ඒ බුදුහාමුදුරුවෝ සොයාගත්තේ මොකද්ද? මේ පංචේන්ද්‍රියන් ආශ්‍රිතව රූප වේදනා සංඥා සංකාර විඥාන ආශ්‍රිතව මනස ආශ්‍රිතව මතකේ පාවිච්චි කරලා ලබා ගන්නා දැනුම ඉතා පහත් දැනුමක්. ඒ දැනුමින් තමයි අපි මේ දැන් මේ තරම් විද්‍යාව දියුණු වෙලා තියෙනවා කියලා පෙන්නලා දෙන්නේ. නමුත් ඊට වැඩිය කෝටි ප්‍රකෝටි වාරයක් බලවත් ඊට වැඩිය දේවල් ගැන ගොඩක් දැනගන්න පුළුවන්. බොහෝ දේවල් දැනගන්න පුළුවන්. ඇසක් ඔබට මතු කර ගැතීමට හැකියාව තියෙනවා. ඒ ඇස තිබෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි ඔබගේ ශරීරය තුළමයි. ඒ ප්‍රඥා ඇස වෙන කොහෙවත් පිටින් එන එකක් නෙවෙයි. අන්න ඒක මතු කරගන්නයි මේ දැන් බුද්ධ දේශනය ගැන අපි විස්තර කරන්න යෙදෙන්නේ. එතකොට මේ බුදු පණිවිඩය කියන්නේ මොකද්ද? තමා තුළ සැඟවිලා තියෙන ඉතා බලවත් දැනුම ලබා ගත හැකි ක්‍රමයක්. එහෙම නැත්නම් ඇසක් වැහිලා තියෙනවා මේ සිතුවිල්ලේ. එහෙම නැත්නම් චින්තනය. අන්න ඒ චින්තනය කියන ආවරණයෙන් සිතුවිල්ල කියන ආවරණයෙන් වැහිලා තියෙන ප්‍රඥා ඇස කවදාකවත් සිත සිතා අවදි කරගන්න බෑ. ඇත්ත වශයෙන් එහෙම දිගටම දේන්ද්‍ර රැයනකන් සිතන අය දන්නේ නැහැ මේ ප්‍රඥා ඇස තියෙන්නේ තමා තුළමයි කියලා. මොකද ඒක සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ මේ සිතුවිල්ලේ. මෙන්න මේ සිතුවිලි සාගරය එසේ නැත්තම් මේ උදේ ඉඳලා රෑ වෙනකන් ඉපදුනදා ඉඳලා මැරෙනකම් සිදුවෙන සිතිවිල්ලක උප්පත්තියත් සිතිවිල්ලක මරණයත් නැවත නැවත සිදුවීම. අපි සිතිවිල්ලක උප්පත්තියටයි සිතිවිල්ලක මරණයටයි කියනවා භව කියලා. එතකොට නැවත නැවත භව සිදුවීමට අපි කියනවා පුනර් භව කියලා. ඒ භව අලුත් වීම. ඒ කියන්නේ මේ ජීවිතේම මොහොතක් මොහොතක් පාසා සිදුවෙන ක්‍රියාවලිය තමයි මේ භව පුනර්භව කියලා කියන්නේ. ඒකයි බුදුන් වහන්සේ අපිට විස්තර කරන්නේ. අපි ඉපදුන දා ඉඳලා දැන් වෙනකන් පොළවේ තියෙන වැලිකඩ තරම් වාරයක් භවයේ ගමන් කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ තරම් සිතිවිලි ඇති වෙලා තියෙනවා අපේ මනසේ. අන්න ඒ සිතිවිලි සාගරයට තමයි ඇත්ත වශයෙන් කියන්නේ සංසාර සාගරය කියලා. ඒක පල්ලෙහාට ගලාගෙන යන සම්මුතිය කියලා අපි වෙන වචනයකින් විස්තර කරනවා. ඒ සම්මුතිය තමයි මම ඉන්නේ, තව කෙනෙක් ඉන්නේ, සත්තු ඉන්නේ, ඒ වගේම මනස රජ කරන්නේ, ඒ වගේම පංචේන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ, ඒ වගේම පිළිපැදීම් කියන්නේ. අන්න ඒ සිතුවිලි සාගරයේ ඒ පිළිපැදීම් වලට අහු වුණොත් ඔබ සංසාර සාගරයේ පහළට ඇදගෙන යනවා මිසක් කවදාකවත් ඒකෙන් ගොඩ වෙන්න බෑ. මොකද පිළිපදින්න හැමතිස්සෙම කෙනෙක් ඉන්න ඕනේ. ඉතින් කෙනෙක් නැති තැනයි බුද්ධ දර්ශනයෙන් විස්තර කරන්නේ. එතකොට මේ සිතිවිල්ලෙන් කරන දේවල් ඔක්කොම සම්පූර්ණයෙන්ම අපිට ලැබෙන්නේ මායාවක්, සත්‍යය නෙවෙයි. එතකොට මේ ඔබ දැනගන්නට ඕනේ පංචේන්ද්‍රිය භාසිතව ගන්නා සියලුම අරමුණු වලින් ඔබට කවදාකවත් සත්‍යය සොයාගන්න බැහැ. ඒකයි මේ බුද්ධ දර්ශනය අතක් අවචරයි කියන්නේ. මේක තර්ක කළා සිතලා බලලා හොයාගන්න බෑ. එහෙම තියෙද්දි සමහරු කියනවා සිතන්නේ නැතුව හිටියෝ. ඒක කියන්නේ සිතලා කියලා. ඒ මොකද ඒගොල්ලෝ දන්නේ සිතලා කරන වැඩ දේවල් පමණයි. දැන් අපි උදාහරණයට කියමු. එක්කෙනෙක් ඉන්නවා, එයා තමයි කියන්නේ සිතන එක විතරයි මම දන්නේ, වෙන ක්‍රමයක් මෙහි තියෙනවා කියලා මම දන්නේ නැහැ. අපි හිතමු එයා කියනවා එයා දන්නවා කාර් එකක් තියෙනවා යම්කිසි තැනක ඉඳලා තව තැනකට යන්න කාර් එකක්. එයා දන්නවා ඒ කාර් එක ඒකර නැගල යන්න විතරයි එයා දන්නේ. එහෙම නැත්නම් පයින් යන්න ඕන. නමුත් තව කෙනෙක් කියනවා නෑ ඊට වැඩිය වේගවත්, ඊට වැඩිය ශීඝ්‍රව යන්න පුළුවන්, ඊට වැඩිය කාර්යක්ෂම
තව ක්‍රම තියෙනවා අන්න ඒකත් තමයි අපි හිතමු ගුවන් යානයක නැගිට යනවා මේ ගුවන් යානයක යන කයිල් යන කෙනාට අනිත් එක්කෙනා කියනවා නෑ නෑ එහෙම එකක් නෑ මං දන්නේ කාර් එක යන්න පමණයි කාර් එක විතරයි තියෙන්නේ වෙන ගන්න ක්‍රමයක් නෑ හැම එකම සිතලම තමයි ඔක්කොම කරන්න ඕනේ සිතන්න නැතුව මේ වැඩේ කරන්න බෑ නමුත් අනිත් එක්කෙනා කියනවා මම ඔය සිතන එක නවත්තලා කාර් එක අයින් කළා මං ඊට වැඩිය කාර්යක්ෂම ගුවන් යානය කෙනෙක් මෙතනට පැමිණියේ ඔබ දන්නේ නැතුණාට එහෙම දෙයක් තියෙනවා ඔබටත් මේක හොයලා බලන්න එවැනි ගුවන් යානයකින් ඔබටත් පුළුවන් ද කියලා යන්න අන්න බුදුහාමුදුරුව අන්න එවැනි මම මේ උපදේශයකට එක කිව්වේ එවැනි දෙයක් ගැන තමයි විස්තර කරේ ඒ උදාහරණයෙන් ඔබට පෙන්නුම් කරන්නේ මොකද්ද මේ පංචින්ද්‍රිය පාවිච්චි කළා රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාත්මක කළා මනස රජ කරන මතකයේ ආශ්‍රිතව කරන දේවල් වලින් අපි සිතිසිතා කරන දේවල් වලට වැඩිය ඊට වැඩිය කාර්යක්ෂම ඊට වැඩිය කිසිම පොතක් කියවන්න නැතුව ඔක්කොම දැනුම ලබා ගන්න ක්‍රමයක් මේ ශරීරයේම ශරීරය තුල තියෙනවා ඒක ඔබ වහගෙන ඉන්නේ අන්න එවැනි මතවලින් අනේකයි අපි මේ පළවෙනි සාකච්ඡා හතර පහක්ම වෙන් කරේ මිත්‍යා මත අයින් කිරීමට අපි කිව්වා සියලුම මත ඒ කියන්නේ සියලුම දේවල් සිතවිල්ලකින් යම් කිසි දෙයක් දැනගත්තා නම් ඒක මතයක් වෙනවා අන්න ඒවට කියනවා දිට්ටි කියලා දිට්ටි කියන්නේ මත ඒවට මිත්‍යා දිට්ටි කියලා තව වචනිකුත් එකතු කරලා දිනවා නමුත් මිත්‍යා කියලා කියන්න ඕනේ නැහැ ඔක්කොම මත මිත්‍යා මොකද ඒව සිතවිල්ලෙන් කරන නිසා එතකොට සිතවිල්ල නැවතුනහම ඊට වැඩිය කාර්යක්ෂම වෙන ක්‍රමයක් මතුවෙනවා එතකොට ඒ සිතවිලි ක්‍රමයේ ඒ ක්‍රමයට අපි සිතවිලි කියලා කියන්නේ දැනට ඒ ක්‍රමයේ රූප වේදනා සංඥා සංකාර විඥාන යන ක්‍රියාවලියෙන් කොටසක් පමණයි ක්‍රියාත්මක වෙන්නේ එතකොට මතකය පාවිච්චි වෙන්නේ නැහැ මනස ක්‍රියාත්මක වෙන්නේ නැහැ විඥාණයෙන් අවදි වෙන්නේ නැහැ ඊට විරුද්ධ ඥානපැත්තෙන් අවදීනවා. එතකොට මනස එතෙන්දී කොන් වෙනවා. මනස අයින් වෙනවා. මනසේ ක්‍රියාකාරීත්වයෙන් නවත්තනවා. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ අපිට විස්තර කරලා තියෙන රතන සූත්‍රයේ යේ සුප්පයුත්තා මනස දල්හේන නෙක්ඛාමිනෝ ගෞතම සාසනං. ඒ කියන්නේ මේ මනාව තදින් බැඳිලා තියෙන මනසෙන් නික්මීම තමයි ගෞතම පණිවිඩය. මේක අල්ලගෙන බදාගෙන දියුණු කිරීම නොවේ. මොකද මේ ගෞතම පණිවිඩය කියන්නේ මොකද්ද බුද්ධිමත් වෙන හැටි බුද්ධ කියන තත්ත්වයට එන හැටි මේ ලෝකයේ මේ විශ්වය ගැන තියෙන දේවල් ඔක්කොම ගැන දැනගන්න හැටි අන්නේ දැනගත් තත්ත්වයට තමයි බුද්ධ කියලා කියන්නේ එතකොට දැන් ඔබ මේ බුද්ධ තත්ත්වය සොයා ගැනීමට නම් අපි බුද්ධ කියන තැන සොයාගෙන යන්න ඕනේ අන්නේ බුද්ධ කියන තැන තමයි අපි සත්‍ය කියලා කියන්නේ ඒ බුද්ධ කියන තැනටත් ඊට එතනට එන්න පෙර සිටින තැනටත් අපි කියනවා යථාර්ථයත් පරමාර්ථයත් කියලා. යන්නේ යථාර්ථයත් පරමාර්ථයත් තමයි මේ සත්‍යය කියලා අපි කියන්නේ. එතකොට මේ සත්‍යයේ සමයි සොයාගෙන යන්න ඕනේ නැතුව සිතිවිලි සොයාගෙන යන එක නෙමෙයි සිතිවිල්ලෙන් මේ මවමව සිතිවිල්ලෙන් නැති දේවල් මවමව සොයාගෙන යනකොට වෙන්නේ සංසාර සාගරේ ඇදිලා යනවා පල්ලෙහාට. දැන් මෙච්චර කල් අපි ලංකාවේ ජනතාව මෙච්චර කල් උපදෙස් දුන්න උපදේශ වලින් දැනටත් ලැබෙන උපදේශ වලින් ඒ කියන්නේ මාධ්‍ය වල ටීවී වල දැනටත් උදේ ඉඳලා හවස වෙනකන් කියන්නේ යන්නේ සසර පල්ලෙහාටම ඇදගෙන යන්න මෙන්න මේ වගේ මේ වගේ වැඩ කරලා මේ සසරේ පල්ලෙහාට ඇදගෙන යන්න හිත හිතා මේක මෙන්න මේ විදියට සොයා බලන්න කියලා. එතකොට දකින්නේ දැන් මේක අවුරුදු 2100ක් වමන දිගටම ගිය එක දැන් මේක කවදා හරි නවතින්න ඕනේ. දැන් ඒ කාලේ ඔබට මතුවලා තියෙනවා ඒකයි මම වෙනස පෙර සාකච්ඡාවේදී මම කිව්වේ දැන් මේ නිවන් දකින කාලයක් ඒ කියන්නේ බුද්ධ කියන තැන සොයා ගන්න පුළුවන් කාලයක් උදා වෙලා තියෙනවා ඒ කාලේ ඔබ ජීවත් වෙනවා නම් ඉතා වාසනාවන්තයි ඒ කාලේ හැකිනම් ඔබටත් එදේ තත්ත්වයට පත් වෙන්න පුළුවන් ද කියලා බලන්න මේ ක්‍රියාවලිය සොයා ගැනීමට බුද්ධිමත් වීමට gedara කරන වැඩපොළවල් සමාජයේ ජීවත් වෙන හැටි කිසිම දෙයක් වෙනස් කළ යුතු නැහැ. සාමාන්‍ය ජීවිතයක් ගත කරගෙන මේක සොයා ගන්න පුළුවන් ඔබට බුද්ධිමත් වෙන්න පුළුවන්. බාහිරට මේ පාසල් ගිහිල්ලා යම් කිසි විභාගයක් පාස් කළා යම් කිසි දැනුමක් ලබාගෙන යම් කිසි
ප්‍රායෝගික දෙයක් පුහුණු වෙලා අන්න ඒ වගේ දැනුමක් ලබා ගත්තා වගේ තත්ත්වයක් මෙතන වෙන්නේ. නමුත් එතකොට ඊට පස්සේ මේ සිතවිලි මාර්ගයෙන් ඔබ කිසි දෙයක් දැනගන්න යන්නේ නැහැ. ඊට වැඩිය කාර්යක්ෂම අපි කෙතර කරත්තයක් තියෙනවා නම් ඒ වගේම කොහේ හරි ගමනක් යන හැකි ගුවන් ඥානයක් තියෙනවා නම් කරත්තේ යන්නේ නැහැ ගුවන් ඥානේ යන්න පුළුවන් ගමනට. ඒ නිසා අපි හැමතිස්සෙම බලන්නේ මේ කරත්තේ අයින් කරලා ඒ කියන්නේ මේ සිතවිලි මාර්ගය සම්පූර්ණයෙන්ම විනාශ කරලා ඊට වැඩිය හොඳ අර ගුවන් ඥානෙන් යනවා වගේ යන්න පුළුවන් ක්‍රමයක් මතු කරගන්න. දැන් මේක ආගමක් නෙවෙයි. ආගමක් කියන්නේ ජීවන ක්‍රමයක් නෙවෙයි. මේක හොඳ වැඩ නරක වැඩ හොයන එකක් නෙවෙයි. මොකද හොඳ නරක පිම්පව් ඔක්කොම තීරණය කරන්නේ සිතුවිල්ලකින්. මේ මම කියන කෙනා සිතුවිල්ලකින් තීරණය කරනවා මෙන්න මේක හොඳයි මේක නරකයි. ඒ කියන්නේ මනසෙන්ම ඔබ අහනවා මේක හොඳද මේක නරකද කියලා. එතකොට අත වශයෙන් මේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ නෙමෙයි කෙලිම හොරාගෙන් අහනවා මේක හරිද මේක වැරදිද කියලා. එතකොට හොරා මොකද කියන්නේ? ඕ ඒක හරි ඒක හරි. ඒ විදිහට වැඩ කරන්න. අන්න එතකොට අර වැරදි පැත්තට ඇදිලා යනවා. අන්නේ හොරාව ඔබට පුළුවන් නම් සොයාගන්න හඳුනාගෙන විනාශ කරන්න. අන්න එදාට ඔබට ප්‍රඥාස මතු වෙනවා. කවුද මේ හොරා? මේ මනස. මේ මනස තමයි මේ සියලුම දේවල් වැරදි විදිහට අපිට පෙන්වන්නේ. මේ මනසෙන් ඒ නිසා කවදාවත් නිවන් දකින්න බෑ. ඒකයි අපි ප්‍රකාශ කරන්නේ කිසිම පැකිලීමක් නැතුව මේ මනසෙන් කරන වැඩ කවදොලින් කවදාවත් ඔබට නිවන් දකින්න හම්බෙන්නේ නෑ. ඒ නිසා මානසිකාරව මනස ආශ්‍රිතව කරන සියලුම දේවල් වලින් ඔබ සංසාර සාගරයේ පහළට ඇදගෙන යනවා මිසක් වෙන කිසිවක් සිදෙන්නේ නැහැ. ඒ මානසිකාර යෝනිසෝ මානසිකාර වුණත් අයෝනිසෝ මානසිකාර වුණත් මොනෑම් මානසිකාර වුණත් මන පාවිච්චි කරොත් හොරාගේ ආවාසයට ඔබ ඇතුල් වුණා. හොරාගේ පාලනයට ඔබ යටත් වුණා. අන්නේ හොරා සමග ඔබට ජීවත් වෙන්න කැමති නම් ඒ විදිහට වැඩ කරන්න. නමුත් නිවන ප්‍රඥාස තියෙන්නේ වෙනත් පැත්තක. දැන් මේ හොරාගේ පැත්ත, ඒ කියන්නේ මනස පැත්ත, මනසෙන් හරි කියලා කියන පැත්ත තමයි මේ අනිත් ආගම්වල තියෙන Hindu ආගම්, Jain ආගම්වල අපි කියනවා බමුණු ආගම් කියලා. ඒව තමයි ඔය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඒව සමාජයේ හොඳ වැඩ වාගේ පෙනුනට ඒකත් පෙනෙන්නේ සිතුවිල්ලකින්. ඒවා කරයි කියලා කවදාකවත් මේ බුද්ධ කියන தත්ත්වේ මතු වෙන්නේ නැහැ. මොකද ඒව ඔක්කොම සිතුවිලි, සිතසිතා හිටනවා. සිතසිතා ඉන්නකන් අර ආවරණයෙන් වැහිලා ප්‍රඥායස යට වෙනවා. ඒ නිසායි බුදු දහමේ ඔය බමුණු මුංගල ධර්ම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා බුදු දහමේ කිසිසේවක් ඇතුල් වෙන්න සුදුසු නැහැ. බුද්ධ දර්ශනේ මෙත්තා, කරුණා, මුදිතා කියලා එකක් නැහැ. මොකද ඒව ඔක්කොම සිතිවිලි චේතෝ විමුක්තියකටපත් වුණාම ඒව ඔක්කොම ඉවරයි එතනින්. සමහර හිතනවා මේව කරලා ඉන්න ඕනේ අතන්ට එන්න ඕනේ කියලා. ඒව කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් ඒව ගැන සොයා බැලිය යුතු නැහැ. කලයුත්තේ සිතිවිලි නැවැත්වීම පමණයි. සිතිවිලි නැවැත්වුවොත් ඒ ඔක්කොම නවතිනවා එවලෙම. ඒ කියන්නේ අපි යම්කිසි කුණු ගොඩක් තියෙනවා නම් මේ කුණු ගොඩ අපි මුඛින් රෙද්දකින් වහලා දාලා උඩින් ලස්සන කළා මෛත්‍රී කර කර හිටියට වැඩක් නැහැ. යට තියෙනවා කුණු ගොඩක්. මොකද ඒ කුණු ගොඩ අන්නේ මනස. මනස තුල මතුවෙන මේ පණුව විස බීජ තමයි මේ සිතිවිලි. අන්නේ සිතිවිලි වලින් එකක් තමයි මෙත්තා, තව එකක් තමයි කරුණා, තව එකක් තමයි මුදිතා, තව එකක් තමයි උපේක්ඛා, තව තමයි හොඳ, තමයි ඒවා නරක, පිං, පව්. අපි සාමාන්‍ය ජීවිතයේ සිතිතා කරන සියලුම දේවල් අන්නේ වට අපි කියන මත, ඒවට කියනවා දිත්‍ති කියලා. එතකොට මේ දිත්‍ති සෑම දිත්‍තියක්ම කොයිතරම් හොඳ දෙයක් ගැන සිතුවත්, කොයිතරම් නරක දෙයක් හොඳ නැහැ කියලා සිතුවත් ඒක සිතිවිලි නිසා ඒ ඔක්කොම දිත්‍ති වලටමයි එකතු වෙන්නේ, දිත්‍ති පැත්තටමයි බර වෙන්නේ. ඒකයි අපි සාකච්ඡා කීපයක් මුලදී මේ වෙනුවෙන්ම වෙන් කරේ. මිත්‍යා දිත්‍ති නවත්තන්න ඕනේ සම්මා දිත්‍ති තත්ත්වයට පත් වෙනවා. එතකොට මිත්‍යා දිත්‍ති තියෙන අපේ දැන් සමාජයේ තව තවත් මිත්‍යා දිත්‍ති ඇති කරන මේ මාධ්‍ය වලින් කරන්නේ මොකද්ද? ඔබ සංසාර සාගරේ තව තවත් පල්ලෙහාට ඇදගෙන යනවා. ඒ නිසා අපේ ජනතාවත් මේවට රැවටිලා ඒ සිත සිතා කරන සියලුම දේවල්
අපි සාමාන්‍යයෙන් සමාජයේ තියෙනවා දාන සීල භාවනා මේ භාවනා කරනකොට මානස දියුණු කරනවා සීල් ගන්නකොට මම කියලා කෙනෙක් ඉන්නවා දානයක් දීලා හොඳ සිතිවිල්ලක් ඉපදවනවා අන්න එවැනි දේවල් වලින් නිවන් දකින්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ පළමුවෙන්ම ඉස්සල්ලාම පස්සකට අවසන්ට කියපු ධම්මචක්කපවත්තන සූත්‍රයේ සඳහන් වෙනවා ඒක කිව්වේ කොහොමද පුබ්බේ අනනුසුතේසු ධම්මේසු ඒ කියන්නේ මම කියන්නේ ඔබ පෙර අහපු දෙයක් නෙවෙයි ඒගොල්ලෝ පෙර දර කර කර හිටියේ මොනවද දාන සීල භාවනා මේක කොයිතරම් කිව්වත් මහජනතාවට තේරෙන්නේ නැති කට්ටියක් ඉන්නවා අපේ රටේ මොකද ඒගොල්ලෝ හිතනවා මේම මේව කරොත් නිවන් දකින්වයි කියලා නමුත් අපි කියන්නේ දන් දෙන්න එපයි කියලා දාන දෙන්න ඕනේ දීලා හොඳ සිතිවිලි නිපදවන්න ආයුවන්නෝ සුකම් බලන් කියන එකන් ඉන්න හිටියොත් එහෙම නිවන් දැකීම සම්පූර්ණයෙන් කෙරෙන්නේ නැහැ ඒ නිසා යම් කිසි දේවල් සමාජයේ තියෙනවා කරන්නේ සමාජයට කළ යුතු දේවල් තියෙනවා ඒව කරලා ඒව ගැන හොඳ සිතිවිලි නරක සිතිවිලි වශයෙන් සිතිවිලි නිපදවා ගන්න ගියොත් කවදාකවත් නිවන් දැකීමටපත් වෙන්නේ නැහැ දැන් අපි කිව්ව මේ සත්‍ය ගවේෂණය කරන්න මොකද මේ සත්‍යයෙන් තමයි මේ ලෙඩේ මොකද්ද මේ ලෙඩේ බහුව කියන ලෙඩේ මේ සිතිවිල්ලක් ඇති වෙනවා සිතිවිල්ලක් නැති වෙනවා අන්න ඒ සිතිවිල්ලක් උපදිනවා සිතවිල්ලක් මැරෙනවා අන්නේ ලෙඩේ හොඳ වෙන්නේ මොකෙන්ද සත්‍යයෙන් ඒකයි රතන සූත්‍රයේ තේන සච්චේන සුවත්ති හොතු මේ සුවපත් වෙනවා කියලා කියලා අපි නිතර අහනවා සුවපත් වේවා කියන වචනේ නමුත් කවුරුත් කියනෑ දන්නේ නැහැ මොකද්ද සුවපත් වෙන්නේ අහනෑ දන්නේ නැහැ මොකද්ද සුවපත් වෙන්නේ මේ සුවපත් වෙන්නේ මෙන්න මේ සිතවිල්ල කියන ලෙඩෙන් අන්න සංසාර ගමන නැත්තම් සිතවිලි සාගරයේ යදගෙන යෑම නවතින්න නම් උඩුගම් බලා යන නම් මේ සිතිවිල්ල නවතින්න ඕනේ. අන්න ඒ සිතිවිල්ල නවතුන දාට අපි කියනවා සුවපත් වුණා කියලා. අන්න ඒ ලෙඩේට බෙහෙතා තමයි සත්‍යයේ. ඒ තේන සච්චේන සුවත්ති වූ. එතකොට මේ නිවන් මාර්ගයේ ඒ කියන්නේ සෝවාන් සත්‍වදාගාමී අනාගාමී මාර්ගයේ පළවෙනි පඩියට අඩිය තියන්නේ සිතිවිලි නැවතුම් පස්සේ. එතකොට තමයි ප්‍රඥාස මතුවීමට හැකියාවක් ඇති වෙන්නේ. එතකොට දැන් මෙපමණකල් ඔබට පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ යන කාලේ ඉඳලා පාසල්වලත් මෙච්චර කල් උගන්නපු දේවල් ඇත්ත වශයෙන්ම අසත්‍ය කියලා ඔබට පෙනියනවා. නමුත් මේ කියන එකක්වත් හරි කියලා පිළිගන්නේ කියලා අපි කියනවා නෙවෙයි වැරදි කියලා තීරණය කරන්නත් නෙවෙයි. නමුත් කවදා හරි ඔබට ප්‍රඥායස මතුවදාට ඔබට පෙනේ මෙච්චර කල් කරලා තීච් කරපු දේවල් ඔක්කොම ඇත්ත වශයෙන්ම තනිකර අසත්‍ය සමහර වහනවා. ඇයි මේ අපිට අසත්‍ය පොඩි කාලේ ඉඳලා මෙහෙම කියලා දෙන්නේ? ඇයි සත්‍ය කියලා දෙන්න බැරි? නමුත් අවසනාවකට මෙන් දැන් බ්‍රහ්මදත්ත තමයි රජ කරන්නේ. ඒ කියන්නේ මනස රජ කරන්නේ. ඒ බ්‍රහ්මදත්ත කට්ටිය මේ ඔබට අවවාද දෙන්නේ මෙන්න මෙන්න මේ මනස දියුණු කළා මනසෙන්ම මෙන්න මේව කරගන්න කියලා. මනසිකාරව කරන්න කියලා. නමුත් කවදාකවත් මනසිකාරව ඔබට නිවන් දකින්න බැහැ. දැන් බලමු මේ මිත්‍යා දිට්ඨි මෙච්චර කල් අපි මේ ගැන කතා කරා. මිත්‍යා දිට්ඨි වලින් අයින් වුණාම තමයි සම්මා දිට්ඨි එහෙම නැත්නම් ප්‍රඥායස මතු වෙන්නේ. එතකොට මිත්‍යා දිට්ඨි වල තියෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන මනස රජ කරන මත. සම්මා දිට්ඨි වල තියෙන්නේ ප්‍රඥායසෙන් පෙනෙන දැකීම. එතකොට අපි කිව්වා මේ මත වලින් මේ ප්‍රඥායස වහගෙන ඉන්නේ. ඒ නිසා මේ මත වලින් සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕනේ. අයින් වෙලා ඊට පස්සේ අපි බලන්න ඕනේ කොහොමද ප්‍රඥායස මතු කරගන්නේ කියලා. දැන් අපි බලමු මේ සමාජයේ තියෙන මිත්‍යා මත අපි පහසුවෙන් ඔබට තේරුම් ගත හැකි වනසේ කොටස් තුනකට වෙන් කරලා පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් පළවෙනි එක තමයි අපි මනසෙන් හදාගත්ත දේවල්. ඒ කියන්නේ මේ විශ්වයේ අපිට අතටහ වෙන්නෙත් නැති, පේන්නෙත් නැති, ඇහෙන්නෙත් නැති, ස්පර්ශයෙන් ලබා ගන්න බැරි, පංචේන්ද්‍රියකින් ලබා ගන්න බැරි දේවල් අපි හිතාගෙන ඉන්නවා, මවාගෙන ඉන්නවා. කවුද මේ මැව්වේ? මේ මනස. මනස කියන දෙය නැති දේවල් තියනවා කියලා මවලා පෙන්වලා දීලා තියෙනවා. දැන් අපි මේ පෙර සාකච්ඡාවල සඳහන් කරා මේ අපිට ඇහැට පේන ගස්වල කොළපාට තත් වශයෙන්ම කොළපාට නෙවෙයි වෙන පාටක්. නමුත් කොළපාට උරා ගන්න නැති නිසා ඒක පරාවර්තන වෙලා අපේ ඇහැ වැදුනහම ඒක පේන්නේ කොළපාටට. ඒ වගේම අපි ඇස් දෙක අයින් කළා, එක්ස්රේ ඇස් දෙකක් දැම්මොත් අපිට පේන්නේ ඒක විදිහකට. රේඩියෝ තරංග ඇස් දෙකක් දැම්මොත් මේ ගෙවල් දොරවල් පේන්නේත් නැහැ, අපේ ශරීරයක් තියෙනවද කියලා පේන්නේත් නැහැ. ඒ නිසා මේ අපේ
ඇහැට ආලෝකයත් අඳුරත් එකතු වෙලා පෙන්නන ලෝකය පමණක් නෙමෙයි මෙතන තියෙන්නේ ඊට වැඩිය මහත් ගැඹුරු අපිට සොයා ගන්න පංචේන්ද්‍රියෙන් සොයා ගන්න අමාරු ලෝකයක් මේක තියෙනවා අන්න ඒක මේ සොයා ගන්නයි දැන් අපේ මේ බලාපොරොත්තු වෙ නමුත් එවැනි දෙයක් ඇහැට පේන මේ ගස් කොළන් ගිවල් දොරලුත් අත් වශයෙන් අසත්‍ය නම් අපි මේ ඒව ඇරෙන්න මේ හදාගෙන තියෙන දෙයෝ භූතයෝ හොල්මන් යක්කෝ ප්‍රේතයෝ වගේ දේවල් කොයිතරම් අසත්‍යද කියලා ඔබ තෝරාගත යුතුයි ඒ කියන්නේ මෙන්න මේ වගේ දේවල් අපි මේ අර කොටස් තුනකට වෙන් කරලා ගියා මිත්‍යා මත එයින් මේ පළවෙනි කොටස අපි හදාගත්ත දේවල් ඒ හදාගත්ත දේවල් මොනවද මේ දෙයියෝ කවුද මේ දෙයියෝ කියන්නේ කියලා අපි දැන් ටිකක් සොයලා බලමු මේ ඒ කාලේ ඉදිරි පෙර කල හිටපු මේ මිනිස්සු අපි දැන් උඩරට පාතරට වාගේ වෙන් කරනවා වගේ ඒ දවස්වලත් මේ වගේ වෙන් කරා උඩ ඉරානයේ අෆ්ගනිස්තානයේ පැත්තේ හිටපු අයට කිව්වා දේව කියලා පහත ලංකාව දකුණු ඉන්දියාව වාගේ ඒ පළාතට හිටපු කට්ටියට කිව්වා යක්ෂ කියලා ඊසාන දිග පැත්තේ බුරුමේ පැත්තේ කට්ටියට කිව්වා නාග කියලා අනිත් කට්ටියට කිව්වා වෛශ්‍ය කියලා ඔහොම හතරකට බෙදුවා එතකොට දැන් අපි යක්ෂ ගෝත්‍රේ ලංකාවේ ඉන්න කට්ටියත් මේ දකුණු ඉන්දියාව පැත්තේ ඉන්න කට්ටියත් ඉන්දියාවේ ඉන්න බොහෝ දෙනා යක්ෂ ගෝත්‍රයට අයිතුනේ ගෝත්‍රයක් හැටියට නිකන් නම් කරලා බෙදලා පෙන්වුවා ඒක තමයි අපි දිත්තාමත් කියන්නේ අයියකෝ කියලා කතා කරනකොට ඒ මොකද මේ අපේ ගෝත්‍රයේ මිනිස්සු ඒ කතාව තාමත් තියෙනවා අපේ සමාජයේ එතකොට බුරුමේ තාමත් ඉන්නවා මේ නාග කියලා ගෝත්‍රය එතකොට දේව කියලා කවුද කිව්වේ මේ අෆ්ගනිස්තානයේ ඉරානයේ පැත්තේ හිටපු කට්ටියට ඒගොල්ලන් තමයි අපි ඔය දෙයියෝ කියන්නේ ඒගොල්ලෝ දන්නෙත් නෑ අපි පින් දෙනකොට ඒගොල්ලන් පින් එනවාද කියලා අපි ඒගොල්ලෝ දන්නෙත් නෑ අපි මෙහෙම මෝඩ වැඩක් කරනවාද කියලා ඉතින් මේ දෙයියන්ට පින් දෙනවා කියලා ඔය දෙන්නේ කාටද ඔන්න අර ඉස්සලා නම් කරපු ඒ උඩ රට පාත රට වාගේ මේ කාලේ නම් කරපු මේ අෆ්ගනිස්තානයේ ඉරානයේ පැත්තේ ඉන්න කට්ටියට ඉතින් අපි මේ නැති දෙයක් මවාගෙන ඔක තමයි දිව්‍ය ලෝකය කියලා කිව්වේ මවාගෙන එතනට යන්න බලාපොරොත්තුෙන් හොඳ වැඩ කරනවා පින් කරනවා නමුත් මේක කිසිම තේරුමක් නැති මේ ආගම් මිත්‍යාවට අහු වෙන ආගම් ක්‍රමයක් එතකොට ඊළඟට තව එක එක කතා හදලා තියෙනවා ඒකේ දිව්‍ය ලෝකේ තියෙනවලු තවුතිසා කියලා තනක් තවුතිසා තාවතින්ස කියලා කියන්නේ පාලි භාෂාවේ 33ට ඒ කියන්නේ මේ ඒ කාලේ ඒ දිව්‍ය ලෝකේ කියන්නේ දේව ගණේ මිනිස්සු හිටපු ලෝකේ දේව මනුස්සානම් අන්න දේව කියන මිනිස්සු හිටපු ලෝකේ ඒකේ රජතුමාගේ නම තමයි ශක්‍ර දේවේන්ද්‍ර එයා වාසය කරේ ඔන්න ඔය තවුතිසා කියන ගමේ තවුතිසා කියන්නේ මාලිගා 33ක් තීච්ච තැන තාවතින්ස කියන්නේ 33 එතකොට දැන් අපි කියනවා එයාට ශක්‍ර දේවේන්ද්‍ර කියලා ඉරාන ඉතිහාසයේ දැන් බලන්න පුළුවන් අන්තර්ජාලයේ ඉරාන ඉතිහාසයේ හැමෝටම ඒගොල්ලෝ කියන්නේ ඩේරියස් කියලා පළවෙනි ඩේරියස් කියලා කියන්නේ යාට ඒ ශක්‍ර දේවේන්ද්‍ර තමයි එතන තවුතිසාවල ඒ කියන්නේ ඉරානයේ මේ පර්සිපොලිස් නගරයේ අසල තියෙන ගමක් ඒ ගමක ජීවත් වුණේ ඒ ශක්‍ර දේවේන්ද්‍ර ඒ ශක්‍ර දේවේන්ද්‍ර ඊට පස්සේ තවත් දෙවි වර් කියන ගණේ මිනිස්සු ඉන්න කොටසක් සටන් කරලා අයිති කරගත්ත ඒ පාර දෙදේව් ලොවටම අධිපති වුණා. ඒ දේව කියන මිනිස්සු ඉන්න කොටස් දෙකක අධිපති වුණා ඊට පස්සේ. ඉතින් අපි එවැනි මේ තාවතිම්ස කියන්නේ මේ ලෝකෙම තියෙන තැන. එතනට ගිහිල්ලා උදේ ගිහිල්ලා සමහරට තව ටිකක් කල් ගියාට පස්සේ අපිට ගුවන්ඩාණේකින් ගිහිල්ලා හවසට ගෙදර එන්නත් පුළුවන්. එවැනි තැනක තියෙන්නේ මේ ලෝකෙම. ඉතින් අපි ඒ රටට දැන් එවැනි තැන්වලට යන්න ඉඩ දෙන්නේ නැති නිසා මේව සොයාගන්න අමාරුයි. අත්ත වශයෙන්ම ඒ මාලිගා 33 හදලා තියෙච්ච කිරිගරුඬ ගල් ගලවලා ගෙනහලා තමයි තජ් මහල් හදලා තියෙන්නේ. ගලව ගන්න බැරි වෙච්ච කිරිගරුඬ ගල් තාමත් එතන ඒ මාලිගා 33 තැන පොළවේ තියෙනවා කියලයි අපිට දැනගන්න ලැබුණේ. නමුත් ඔන්න දේව කියලා කට්ටියට මේ දෙවියන්ට වඳිනවා, දෙවියන්ට පූජා කරනවා, දෙවියන්ට බාර කරනවා කියලා මේ දෙන දේවල් කාලඟට යන්නේ. මේ කට්ට මේ වගේ කට්ටියක් ඉන්නවා. ඒවා සල්ලි කොහොමද ඒ අතරම් බඩු එකතු කරගන්න කට්ටිය. ඒගොල්ලෝ ළඟට යනවා. ඉතින් එවැනි මෝඩ වැඩ කිරීමෙන් කවදාකවත් බුද්ධ දර්ශනය මතුවෙන්නේ නැහැ. ඊළඟට මේ භූතයෝ කියලා කියනවා.
भूतयो कियला कियन्ने कवुद भूतयो कियला कियन्ने महाभूत वलट महाभूत कियन्ने मे भूतयो कियन्ने अपि मय मे अपे पटवी आपो तेजो तत्व वलट कियनवा महाभूत कियला ए निसा मे अमुतु देयक नै भूतयो कियला प्रेतयो कियला तव कट्टियक दागेन इन्नवा प्रेत वस्तु विमान वस्तु कियला एक एक देवल मे त्रिपिटकेटत एकतु वेला तियनवा मे पसु मैत कालेदी ए ए එහෙම දෙයක් අපේ මනසේ මැවෙන පින්තූර පමණයි ඊළඟට හොල්මන් කියලා මිනිස්සු කියනවා මේ හොල්මන් කියලා කියන එක ඉන්න ඔයගේ වචනෙම තියෙනවා තේරුමක් මේ මනස තමාගේ මනස හෙල්ලුනහම අපි කියනවා ඒක හොල්මන් කියලා එතකොට එක පින්තූර මැවිලා පේනවා ඒ වගේම ඔය භූත പ്രേත හොල්මන් යක්ෂ අනේ වගේ දේවල් වලට අපි රැවටිලා ඒ මනසෙන්ම තමයි රැවටෙන්නේ මනසෙන්ම තමයි ඒවා තිනව කියන්නේ මනසෙන් තමයි ඒවා මවන්නේ ඒ නැති දේවල් මවාගෙන ඉන්න එකෙන් කවදාකවත් නිවනට කිට්ටු වන්නවත් නැහැ නිවනින් සම්පූර්ණයෙන්ම ඈත් වෙනවා පමණයි ඊළඟට අපේ සමාජයේ තියෙනවා බාරෝපු කිරීම ආශිර්වාද පහම්පත්තු කිරීම එක එක දේවල් මේ මම කියන පුද්ගලයෙකුට තව අනිත් පුද්ගලයෙකුට හොඳක්කෝ නරකක් වීමට කරන ඒ හුනියම් ඒ වගේ දේවල් වලින් සම්පූර්ණයෙන්ම බුද්ධ දර්ශනීය පැත්ත වැහෙනවා ඒ වගේම ඔය දැන් ගෙවල් හදනකොට පොළොව යට වලන ඒවා එක එක කාලියම්මට කරන දේවල් ඒ වගේම බහිරව පූජා එවැනි දේවල් දැන් මේ රටේ එන්නේ මාධ්‍ය වලින්ම වැඩි කළා මොකද ඒක මුදල් උපේන ක්‍රමයක් වෙලා ඒගොල්ලන්ට එහෙම දෙයක් කරපෙන්නුවාම මුදල් ගෙවනවා කට්ටිය වගේ මේ කට්ටිය අපේ සමාජයේ අය මෝඩ වෙලා ඒ වහලා ඒ වහරි කියලා හිතාගෙන ගිහිල්ලා කරලා ඉවරලා ඒගොල්ලොත් මුදල් උපය ගන්නවා දැන් එහෙම මුදල් උපය ගන්න කට්ටිය බිහි වෙලා තියෙනවා මේ මාධ්‍ය නිසා ඒවට රැවටෙන්නේ නැතුව මේ නිවන පැත්තට බර වෙන්නම් ඒව සම්පූර්ණයෙන් නවතින්න ඕනේ අත්ත වශයෙන්ම එවැනි දේවල් කිරීම වංචා සහගතයි ඒ විතරක් නෙවෙයි දැන් මේ මෑත කාලයේදී මම දැක්කා මං අවුරුදු 3-4000කට ඉස්සලා තිවිච්ච මේ උංගා ඥානවන්ත මිනිස්සු කරපු හිරු වන්දනාව වාගේ දේවල් ඉරට වඳින්න අන්නේ වාගේ දේවල් මේ මේ දැන් ආයිත් ලංකාවේ පටන් ගන්න ඒ තරම් පස්සට අද්දාන අවධියක් තමයි මේ අපේ මාධ්‍ය වලින් කෙරෙන්නේ දැන් එවැනි දේවල් වලට නොරවටි ඔබ බුද්ධිමත්වන්න බුද්ධිමත්වන්න කියන්නේ ඔබම සොයා බලන්න මේ කියන එකක්වත් හරි වැරදි කියලා බලනෝ නෙවෙයි මේ කියන දේවල් වල යම් කිස් යම් කිසි දෙයක් තියනවද නැද්ද කියලා බලන්න මේ මත ඉවත් කරගන්න හැකි ක්‍රමයක් බලන්න අන්නදී ඒ ක්‍රමය අපි තව මේ සාකච්ඡාවේදීම කියා දෙන්න බලාපොරොත්තු වෙනවා ඒක ඉවත් කරගෙන මෙන්න මේ මත දැන් කාලේ මෙතරම් ගැනීමක් තියෙන ඒ කාලේ විද්‍යා දියුණුව තියෙන කාලයක අවධියක මෙවැනි දේවල් කරනවා කියලා කිව්වම පුදුමයි මෙවැනි දේවල් කරන ඒ මාධ්‍යවල ඉන්න අයටවත් තේරෙන්නේ නැති එක ඉතාමත් අවාසනාවන්තයි දැන් ඒ පළවෙනි එක අපි කිව්වා දැන් මිත්‍යා මත වලින් අපි හදාගත්ත දේවල් මේ නැති දේවල් අපි හදාගෙන ඒවට පූජා පවත්වනවා ඒවට එක එක දේවල් කරනවා ඒව තමයි ඔය දැන් මෙච්චර කල් විස්තර කරපු දේවල් ඒ වගේම දාන සීල භාවනත් අයත් වෙන්නේ ওই පැත්තටමයි එවැනි දෙයක් හිතාගෙන මේ ජීවිතයක් ඉදිරියට තියෙනවා බුදුහාඳුරුව කියනවා මේ උච්චේ දෘෂ්ටියට සාස දෘෂ්ටියට දෙකටම අහුවෙන්නේ පහයි කියන්නේ මම ඉස්සල්ලා ජීවිතයක් හිටියා දැන් ජීවිතේ ඉන්නවා ඉදිරියටත් ජීවිතයක් තියෙනවා ඒ කියන්නේ ඉදිරියටත් පුනරුත්පත්ති කියලා එකක් තියෙනවා අන්න එවැනි එවෙන් අහුවෙන්න එපා කියලා බුදුහාඳුරුව කිව්වේ සාස දෘෂ්ටියට අහුවෙන්න එපා ඒ වගේම උච්චේ දෘෂ්ටිය ඒ කියන්නේ ඉස්සල්ලා හිටියෙත් නැහැ දැනුත් නැහැ ඉදිරියටත් නැහැ ඒ දෙකෙන්ම අයින් වෙන්න කියලා කිව්වේ මොකද මෙතන මම කියලා කෙනෙක් නැති නිසා මම කියලා කෙනෙක් ඉන්නවා නම් තමයි හිටියයි නැයි කියන දෙකම ඇත නැත කියන දෙකම යන මතයේ මතු වෙන්නේ. එතකොට මෙතන ඇත වශයෙන් එහෙමකක් නැත්තම් ඇත නැත දෙකටම අයිත් නැති තැනකයි මේ බුද්ධ කියන தත්වය පිහිටන්නේ. ඒ නිසා කවදාකවත් ඔය ඇත නැත කියන දෙපැත්ත ඉඳගෙන නිවන සොයාගන්න ඔබට බෑ. ඒ නිසා ඔය නැවතිපදීම ඒවා අත් වශයෙන්ම පුනරුත්පත්තිය කියන්නේ Hindu ආගමේ Jain ආගමේ විස්තර කරන දෙයක් බුද්ධ දර්ශනයේ විස්තර කරන්නේ නැහැ පුනරුත්පත්තිය කියලා එකක් බුද්ධ දර්ශනයේ විස්තර වෙන්නේ පුනර්භව ඒ කියන්නේ මේ සිතිවිලි නැවත නැවත ඇතිවීම නැතිවීම සිතිවිලි ඉපදීම මැරීම අන්න එවැනි දෙයක්
විස්තර වෙන්නේ බුද්ධ දර්ශනේ. ඒ නිසා මේ ඊළඟ සැරේට මේක කල් දාන්න කියලා. මේ සැරේ කරන්න බෑ කල් දාන්න කියලා කියන එකෙන් අහන්න. ඇයි මේ සැරේ කරන් නිවන් දකින්න බැරි? සම්දිත්තිකෝ කියන්නේ මොකද්ද? සම්දිත්තිකෝ කියන්නේ මේ දැන් පුළුවන් කියලා. ඇයි එහෙනම් මේ පොත්වල තියෙන බුදුහාඳුරුව බණ කියනකොටම කට්ටි නිවන් දැක්කා සෝවාන් වුණා සකුදාගාමී වුණා රහත් වුණා ඇයි අපිට බැරි? අන්න එවැනි දේවල් ඔබ සොයා බලන්න ඕනේ. එතකොට මේ මිත්‍යා මත අපි හදාගත්ත දේවල් කියන්නේ මේ එක එක සමාජවල එක එක මත තියෙනවා. දැන් වෙන රටක ගිහිල්ලා හවොත් ඒගොල්ලෝ ඔය ප්‍රේතය භූතය ගැන කතා කරන්නේ නැහැ. වෙන රටවල කතා කරනවා ඔන්න ආත්මය ගැන. එම්කත් ඒගොල්ලන්ගේ ආගම් වල සෝල් කියලා උගන්වනවා. එතකොට ඒක නිසා ඒගොල්ලෝ මේ මනසේ දාගත්ත දේ මනසින් මතු කරලා පෙන්නනවා. ඔබ හිතා හිටියොත් ප්‍රේතයක ඉන්නවා මයි කියලා කවදා හරි ඔබට මනසින් ප්‍රමාවල පෙන්නනවා ප්‍රේතයක. ඉතින් ඒක නිසා ඒවට රැවටෙන්න යන්න එපා. අපි දැන් ඔය පළවෙනි කොටස අපි කිව්වේ ඉවත් කරගත යුතු මත මොනවද? අපි හදාගත්ත දේවල් ඒව ලංකාවේ එන්න දැන් බෝ වෙන රෝගයක් වාගේ. ඒ හැම මාධ්‍යයක්ම ඇරියොත් ඕවමයි කියවන්නේ. TV මාධ්‍යවල TV එකක් දැම්මොත් දාපු ගමන් ඇහෙන්නේ ඔන්න ඔයගේ දෙයක් දැන්. එවැනි තත්වයකටද මාධ්‍ය පිරීලා තියෙනවා. ඊළඟට දෙවෙනි එක අයින් කරගන්න ඕනේ. අපේ මේ පංච ඉන්ද්‍රියට ඇසෙන පෙනෙන දේවල්. ඒ කියන්නේ මේ ගහක් පේනවා, ගයක් පේනවා, තව කෙනෙක් ඉන්නවා පේනවා, මම කියලා කෙනෙක් ඇල්ලුවාම අහුවෙනවා. අන්න ඒවත් මිත්‍යා කියලා. දැන් මේ අර ඉස්සලා කිව්ව මිත්‍යා වාගේ නෙමෙයි මේ සැරේ මේ ඇහැට පේන එකත්. අපි කිව්ව ඇහැට පේන කොලෙජ් කොළපාට නෙමෙයි අත් වශයෙන් මේ අපි ශරීරෙම මතකාල බැලුවට අහුණාට මෙතන තියෙන්නේ ඇති වෙන නැති වෙන අංශු ගොඩක්. නමුත් අපිට ඒ විදිහට අහුවෙන්නේ නෑ මනසට. අන්න ඒකෙනුත් ඊළඟට දෙවෙනි අයින් වෙන්නු. ඒ කියන්නේ මේ මෙහෙම හැට පෙවුනට මෙහෙම දෙයක් නෙමෙයි අත් වශයෙන්. එතන හැට පේන එළිය පේන ගහක් තියෙන ඇති වෙන නැති වෙන අංශු ගොඩක්. නමුත් අපිට පේන්නේ ගහක් වගේ. ඉතින් ඒ ටිකක් සොයා බලනකොට මේ පින්තූරයේ ගහේ කොහෙද වැටුනේ අපේ මනසෙ. අපේ ශරීරය තුල තිබෙන මනසේ වැටිච්ච මේ පින්තූරය. මේ පින්තූරය මනස ඇතුලේ තියෙනවා කියලා පේනව නෙවෙයි අපිට පේන්නේ. මේ පින්තූරේ පේනවා පේන්නේ එළිය තියෙනවා කියලා. අන්න ඒක තමයි මනස කරන වැඩි. එතකොට මේ ඇතුලේ වැටිච්ච පින්තූරේ කොහොමද එළිය තියෙනවා කියලා පේන්නේ. ඒ වගේම අපි මොන හරි ඇල්ලුවාම ස්පර්ශ වුණාම අපි ගහක් ඇල්ලුවොත් තව වෙනවා ගහක්. එතකොට ඒ ස්පර්ශ කරපු රූපේ කොහෙද වැටුනේ? අපේ මනසේ. නමුත් අහු වෙන්නේ එළිය තියෙනවා වාගේ. අන්න එවැනි දේවලුත් මිත්‍යා කියලා දැනගන්න. දැන් අපි දන්නවා TV එක රට දැම්මොත් මිනිස්සු අහුවෙන්නේ නැහැ කියලා. නම් කොයිතරම් දුරට බලන්න ඕක TV එකේ ආරපු ගමන් ඕක මිනිස්සු හැට මේ දිනව කතා කරනවා පේනවා. නමුත් අත දැම්මොත් මිනිස්සු අහුවෙන්නේ නැහැ. ඒක දන්නව කට්ටිය. ඒක මායාවක් කියලා. ඒ වගේම කන්නඩියක් ඉස්සරහා පිටින් ඉන්නකොට අනිත් පැත්තේ ඉන්න කෙනාව දන්නව මායාවක් කියලා. එහෙම එකක් නැහැ කියලා. නමුත් මේ අපේ අතට අහුවෙනවා හැට පෙනෙන ගස් කල් කෙවල් දරුවල් අපි හිතනවා හරි කියලා. අන්න ඒක තමයි දෙවැනි එක. එතකොට පළවෙනි එක කිව්වා අපි හදාගත්ත මේ දෙයියෝ යක්ෂයෝ භූතයෝ පූණියන් ආශිර්වාද එවැනි දේවල් වලින් අයින් විය යුතුයි පළවෙනි එක. ඊට පස්සේ ඒවෙන් අයින් වුණාම අපිට මේ ඇහැට පේන කනට ඇහෙන ස්පර්ශ වෙන ගන්ධයට අහු වෙන නැත්තම් රසයට දැනෙන දේවලුත් අසත්‍යයි කියලා දැනගන්න ඕනේ. ඒකේ යථාර්ථය ඔය ඇහැට පේන විදිහ නෙවෙයි, කනට ඇහෙන හැටි නෙවෙයි. අන්න ඒක දැනගන්න ඕනේ. ඊළඟට මේ ඔක්කොගෙම අයින් වුණාම අන්තිමට එකක් ඉතුරු වෙනවා. මේ ඔක්කොම කරත් අන්තිමටම අපිට හැමදාම මේ මගේ කය කියන එක, ඔය කය කියන එකට කැම දෙන්න ඕනේ, මේක පිරිසිදු කරන්න ඕනේ. ඒක තමයි අන්තිමටම නැති වෙන මතය. ඒකට අපි කියනවා සක්කාය දිට්ඨි කියලා. සකීය කය, මගේ කය. ඒක නැති වෙන්නේ හැබැයි අර දර්ශනීය ප්‍රඥාස මත උනහම ප්‍රඥාසෙන් පෙනෙනකොට මේ කය කියන එක ඉතා හදලා තියෙන ඉතා කුඩා ඇති වෙන නැති වෙන අංශ ස්වභාවයකින් කියලා. අන්න එදාට තමයි සනාත වෙන්නේ එහෙම හේකුත් නැහැ කියලා. නමුත් ඒ තැනට එන්න නම් සක්කාදිච්ච නැතිවීමට ඒ තැනට එන්න නම් ඔබ අර මම මීට පෙර විස්තර කරපු අවස්ථා දෙකෙන් ගොඩ වෙන්න ඕනේ. අපි කිව්වා පළවෙනි එක මේ යක්කු ප්‍රේතයෝ දෙයියෝ අන්නේ වෙන දේවල් දෙක කට්ටියම අවාගෙන ඉන්නවා, ඒ ඔක්කොම අයින් කරන්න ඕනේ. ඊළඟට දෙවෙනි එක
මේ ඇහැට පේන අතට අහු වෙන දේවල් ගස් කොළන් ගෙවල් දොරවල් මම අනිත් අය මගේ කය ඒව ඔක්කොම ඇත්ත වශයෙන්ම මෙතන දින ඕනි දේවල් නෙමෙයි ඒක අසත්‍යයි කියලා තෝරගන්න. එතකොට එහෙම තෝරගෙන ආවම තමයි මේ තුන්වෙනි පඩියට ඇවිල්ලා ගොඩ නැගලා මේ මගේ කය කියන එකක් නැතින ප්‍රඥායස මත වෙලා නැති වෙන්නේ. එතකොට ඔය මිත්‍යා මත ඒ කියන්නේ මත දෘෂ්ටි ඔය දිත්‍ති දිත්‍ති වලින් ඔබට අයින් වෙන්න බැරි නම් ධර්ම ශ්‍රවණය කළා වැඩක් නැහැ. මොකද ධර්ම ශ්‍රවණයේදී සිතිවිල්ල කියන එක නැවතිලා ධර්මය කියන එක නායකයා වෙලා මනසෙන් නික්මෙලා මනස දැන් නායකයා වෙලා ඉන්නේ මනසෙන් නික්මෙලා ධම්මය කියන එක නායකයා වෙලා ඊට පස්සේ ඉදිරියට ගමන් කරන්නේ. එහෙම කරන්න හැංගිලා තියෙන ප්‍රඥාවස අරගන්න බෑ ඔබට අර මිත්‍යා මත ඒ කොටස් පළවෙනි කොටස් දෙකෙන් අයින් වෙන්න බැරි නම්. ඒ නිසා ඒ පළවෙනි කොටස් දෙකේ ඉන්න අයට අපි කියනවා බමුණු කියලා. බමුණු මත ඒවා. ඒවා තමයි බමුණු ආගම්වල මූලධර්ම. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැනි මූලධර්ම ඔක්කොම සිතිවිලි. අන්න එවැනි කට්ටිය වැඩක් නැහැ මේ ධර්ම ශ්‍රවණය කරලා. ඒගොල්ලෝ මේ විදිහටම ඉන්න ඒ කට්ටියට නිවන සොයාගන්න හම්බෙන්නේ නැහැ කවදාකවත්. ආයි ලබන ජීවිතයක් හම්බෙන්නේ නැහැ නිවනක් සොයාගන්න මේ සැරේ කරගත්ත නැත්නම් හම්බෙන්නේ නැහැ. ඒක ලොකු මෝඩකමක්. බොහෝ කට්ටිය ලබන සැරේට කරගන්නවා කියලා මැරෙනවා, මැරිලා ආයි කොහෙවත් යන්නේත් නැහැ. එතනින් ඉවරයි. ආයි අපරාධී මේ ජීවිතෙන් කරන්න තියෙන දේ කරගත්තේ නැහැ. අඩු ගානේ මේ මේ විශ්වය ගැනවත් දැනගන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා. අන්න එවැනි දෙයක් කරගන්න නම් ඔබ අරවෙන් ඔක්කොගෙම අයින් වෙන්න ඕනේ. එතකොට එවෙන් අයින් වෙලා තමයි ඊට පස්සේ ජීවන පැත්ත බලන්න ඕනේ, ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ, සත්‍ය සොයන්න ඕනේ. අපි කිව්වා ඒ සත්‍ය සොයාගෙන කොට අර අන්තිම ලෙඩේ මොකද්ද? මේ මනසයි කායයකට බන්ධනය කරලා තියෙන තණ්හා කියන එක ඡය වෙලා ඒ ලෝ තුන් ලෝකෙන් එතර වෙනවා. ඒ තුන් ලෝකෙන් එතර වෙනවා. මේ අවකාශ තුනකින් අපේ ශාරීරිය සමානිතයි. එකක් කය කියන එක, අනික මනස කියන එක. ඊළඟ මේ දෙක අලවල තියෙන තණ්හා කියන අවකාශය. එතකොට ওই තුන් ලෝකෙන් එතර වීම තමයි ලෝ උතුරා කියලා කියන්නේ. ওই ලෝක තුන ගැන කියා දෙන කෙනාට කියනවා තිලෝ ගුරු කියලා. ඒ ලෝක තුන ගැන කියා දෙනවා නම් කවුරු හරි සත්‍යයේ එයාට කියනවා තිලෝ ගුරු කියලා. එතකොට තුන් ලෝකෙන් එතර වූ ත්‍රිභුවන චෞඩාමාණික්‍ය වූ ත්‍රිලෝකනාථ වූ වැනි සියලුම වචන පාවිච්චි කරන්නේ මෙන්න මේ ලෝක තුනෙන්. මේ අවකාශ තුන ඇතුලේ සිද්ධ වෙන්නේ මොකද්ද? සිතවිල්ලක් වෙනවා. මේ සිතවිල්ලෙන් නික්මුණ කෙනාට අපි කියනවා මේ තුනෙන් නික්මුණා කියලා. ඒ කියන්නේ ඒක නික්මෙන නම් අර මනසයි කාය අතර තියෙන බන්ධනය, තණ්හා කියන ආකර්ෂණය කඩන්න ඕනේ. ඒ ආකර්ෂණය කඩන්න නම් අපි සත්‍ය දැනගන්න ඕනේ. ඒකයි ඒ තේන සත්‍යේන සුවත්ති හෝතු කියලා කියන්නේ. එතකොට දැන් මේ මෙවැනි දයක් ඔබට කරගන්න ඔබ කළ යුත්තේ කුමක්ද? දැන් ඉන්න තැනින් කොහොමද පිට වෙන්නේ? දැන් ඔබ අහුවෙලා තියෙනවා ලොකු ජාලයකට, net එකකට අහුවෙලා ජාලයකට. අන්නේ ජාලයට කියනවා බ්‍රහ්ම ජාලය කියලා. මේ බමුණු ජාලයට දැන් ඔබ අහුවෙලා ඉන්නේ. ඒ නිසා දැන් ගිහි බමුණොත් බිහි වෙලා තියෙනවා. ඒ කියන්නේ සමහරු ඉන්නවා මේවා කියනකොටත් තරහ යනවා. මේවා කිව්වොත් ඊළඟට කියනවා ගිහිල්ලා අන්න මෙහෙම මෙහෙම දෙයක් කිව්වා, ආගම නැති කරන දෙයක් කිව්වා. මේ ගොඩක්වත් සොයා බලන්නේ මේ දර්ශනය කියන්නේ මොකද්ද කියලා, බුද්ධ දර්ශනය. දැන් එවැනි කට්ටියටත් මම මේ අමතන්නේ ඉස්සලා සොයා බලන්න ඔබ කවදාකවත් ওই විදිහට ගිහිලා නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. තමාගේ ශරීරය තුල සොයා බලන නම් තමාගේ බඹයක් පමණ ශරීරය තුල බලන ඇහැක් නිපදවා ගන්න ඕන නම් ඔබට ඒ කියන්නේ ප්‍රඥාස නිපදවා ගන්න ඕන නම් ওই විදිහට ගිහිලා ওই ක්‍රමයට ওই බමුණු ක්‍රම වලට මේක කරන්න බෑ. ඒ කාලේ බුදුහාමුදුරුවෝ මතුවෙලා ඔය බමුණු ක්‍රම ප්‍රශ්න කරා. ඒ බමුණු ක්‍රම වලට වැඩිය වෙනස් දෙයක් ඉදිරිපත් කරා. දැන් අපිත් මේ ඉදිරිපත් කරන්නේ ඒ බමුණු ක්‍රම වලට වැඩිය වෙනස් දෙයක්. මොකද සත්‍ය පැත්ත එක පැත්තක්, බමුණු පැත්ත අනිත් පැත්තක්. ඒ බ්‍රාහ්මණ ක්‍රම තමයි ඔය දාන සීල භාවනා පස්සක තවසන් කර කර හිටියේ ඒවා. ඒ බුදුහාඳුරු ධම්මචක්කපවත්තන සූත්‍රයේ මුලදිම කිව්වා මම කියන්නේ ඔයගොල්ලෝ දන්න දෙයක් නෙවෙයි කියලා. ඒ තුන අයින් කරා. ඒකක පාරක් නෙවෙයි, මිනිත්තු මිනිත්තු වල නැවත නැවතත් ඒගොල්ලන්ට මතක් කරලා දීලා තියෙනවා. ඒ සූත්‍රේ 12 වාරයක් ඒක තැන් වල තියෙනවා. ඒ තරමට දැන් ඔබටත් මේ බමුණු මතේ රැඳලා ඉන්න ඔබටත් අපිට නැවත නැවත මිනිත්තු මිනිත්තු වල මතක් කරන්න වෙනවා. ඔබ මේ කරන්න යන දාන සීල භාවනා වැනි දේවල් වලින් නිවන් දකින්නේ නැහැ. ඒ බමුණු කරපුවා. ඒව සමාජයට හොඳයි. ඒව తాවකාලික සුවයක් ලැබෙනවා මේ භාවනා කරාට. නමුත් නිවන් සුවය ලබා ගන්න බැහැ. මොකද ඒකින් කරන්නේ මනස දිනුනු කරනවා. මේ කරදර කාර්යාව අල්ලගෙන තව තවත් කරදර කරන්න
කියලා දෙනවා දිනුනු කරනවා මේ කරදරකාරයව සම්පූර්ණයෙන් විනාශ කරලා දාන්න ඕනේ අයින් කරන්න ඕනේ අන්න එවැනි තත්වයකට පත් වෙන නම් අර මත වලින් ඉසලා අයින් වෙනවා එතකොට ඔන්න මිත්‍යා මත වලින් අයින් වෙලා ඒ කියන්නේ අපි කිව්ව තුන් කොටස් තුනක් ඒකෙන් පළවෙනි දෙකව අයින් වෙලා දැන් ඔබ බලන්න ඕනේ මේ ඇතුළ කෙරෙන ක්‍රියාකාරීත්වය ඔතන ඉඳගෙන ඒ කියන්නේ මේ මිත්‍යා මත වල ඉඳගෙන මේක ඇතුලේ වෙන ක්‍රියාකාරීත්වය හොයා බලන්නත් බෑ මේක ඇතුලේ වෙන ක්‍රියාකාරීත්වයේ සිතිස්ථා ඉඳලා වැඩකුත් නෑ ඒකෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නෙත් නෑ දැන් එහෙම කරන කටියේ නිකන් කාලය විනාශ කිරීමක් පමණයි කරන්නේ දැන් අපි විස්තර කරා බුද්ධ දර්ශනය කියන්නේ මොකද්ද ඒක ප්‍රඥාසෙන් දකින්න දෙයක් බමුණු ආගම කියන්නේ මොකද්ද මේ මෙත්තා කරුණා මුදිතා පැත්ත සිතිවිලි පැත්ත මනස දිනු කරන පැත්ත ඒ පැත්ත මොකද්ද ඒක සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්ත ඒ කියන්නේ සංසාර සාගරේ යන පැත්ත දර්ශනීය කියන්නේ සංසාර සාගරයෙන් එගොඩ වෙන පැත්ත එතකොට ඒ දෙකේ අතර වෙනස ඔබ දැනගෙන දැන් ඔබ කළ යුත්තේ කුමක්ද එතකොට පළවෙනි කාරණේ මෙච්චර කල් කරපු දේවල් ඇත්ත වශයෙන්ම මේ බොරු වැඩ කිසි තේරුමක් නැති වැඩ මේ සිතිවිලි වලින් අයින් වෙන්න ඕනේ චේතෝ මුක්තියකට එන්න ඕනේ කියප එක අපි සිතා ඉන්න එකේ කිසි තේරුමක් නැහැ ඒ නිසා අපි බලන්න ඕනේ කොහොමද සිතිවිලි වලින් අයින් වෙන්නේ කියලා සිතිවිලි වලින් අයින් වෙන්න සිතිවිලි නවත්තන්න එක පාට බෑ එහෙම කරොත් අපි විශ්වෙන් කරන්නේ තද නින්දර දානවා එතකොට මුකුත් හොයාගන්න බෑ ඉතින් අපි කරන්න ඕනේ යම් කිසි ක්‍රමයක් සිතිවිලි නවත්තලා අවදියෙන් ඉන්න ක්‍රමයක් සොයා බලන්න ඕනේ එතකොට ඒ සිතිවිලි නවත්තලා අවදියෙන් ඉන්න ක්‍රමය සොයා බලන්න වැඩක් නැහැ අර මිත්‍යා මතවල තාම රැඳිලා ඉන්නවා අපි ලංකාවේ අපි කිව්වා මිත්‍යා මත ප්‍රධාන මිත්‍යා මත හතරක් තියෙනවා මේ මිත්‍යා මත වලින් දැන් දෙකක් අයින් වෙලා තියෙනවා දුරට ඒ කියන්නේ මේ ජීවිතේ නිවන් දකින්න බෑ මෛත්‍රී බුදුහාමුදුරුව වෙනකන් ඉන්න ඕනේ මේ මෛත්‍රී කියලා සංකල්පයක් මතු කරගෙන දැන් මේ දෙකම නැති වෙයිගෙන යනවා ඊළඟට තව ඉතුරුලා තියෙනවා මේ කර්මඵලවාදයත් පුනරුත්පත්තියද මේ කර්මඵලවාදය ඒ කියන්නේ පෙර කළ දේ නිසා දැන් දේවල් සිදු වෙනවා කියන්නේ එහෙම කවුරු හරි කියනනම් ඒ නිගණ්ඨ මතයයි කියලා බුදුහාමුදුරුව මජ්ක්‍ධිම නිකාය 101 වෙනි සූත්‍රයේ දේවදාස සූත්‍රයේ කැලිම ප්‍රකාශ කරනවා මා කියන්නේ කර්මඵලවාදයක් නෙමෙයි මා කියන්නේ හේතුඵලවාදයක් සමහරව මේ හේතුඵලවාදයත් අරගෙන කර්මඵලවාදයට රිංගගෙන ඒ පටිසමුපාද චක්‍රයේම කර්මය ගහගෙන කතා කරනවා නමුත් ඒ බුදුහාමුදුරුවන්ගේ කියපු දෙයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියපු දෙයක් ගැන නෙවෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ කැලිම ප්‍රකාශ කරනවා ඔබට ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් දැන් මේක ඒ පොත පොත් සිංහලට හරවලා තියෙනවා ඒ වගේම ඉන්ටර්නෙට් එකේ අන්තර්ජාලයෙන් සිංහල ත්‍රිපිටකය ඔබට ලබා ගන්න පුළුවන් ඒකෙන් අරගෙන බලන්න මේක 101 වෙනි කොටසේ පළවෙනි සූත්‍රය කැලිම පළවෙනි එකෙම කියනවා මේ නිගණ්ඨය තමයි කියන්නේ පෙර කළ දේ නිසා දැන් දේවල් සිද්ධ වෙනවා ඒ මොකද දර්ශනීයදී සෝවාන් වෙනකොට ඇති වෙන දර්ශනයේදී ප්‍රඥාසෙන් යථාර්ථයයි පෙනෙනකොට යථාර්ථයත් පරමාර්ථයත් පෙනෙනකොට ඔබට පෙන්눔 කරන්නේ විශ්වයේ දැම් මොනහරි කළා පස්සේ ප්‍රතිඵලයක් ලබන්න ක්‍රමයක් විශ්වයේ නැහැයි කියලයි ඒකයි බුදුහාමුදුරු පෙන්න දුන්නේ මෙතන තියෙන ඇතිවීම නැතිවීම එකවර සිදුවෙන උඩ යට වාගේ එකවර තියෙන තත්වයක් ඒ කියන්නේ ඒකට කියනවා යමකේ කියලා. ඒ යමක මහා ප්‍රාත්‍යහාරයේදී බුදුහාඳුරු පෙන්වා දුන්නා කියලා කියන්නේ එක පැත්තකින් වතුරයි අනිත් පැත්තෙන් ගිනි දළුයි මේ දෙපැත්තක් එකවර වෙන්න පුළුවන් කියලා පෙන්වා දුන්නේ. අන්න එවැනි තත්වයක් පමණයි කිසිම දෙයක් මේක රැඳිලා තියාගෙන පස්සේ ප්‍රතිඵලයක් දෙන ක්‍රමයක් මේ විශ්වයේ නැත කියලා යථා භූතේ යථාර්ථයේ දකින්නකොට යථා තත්වයේ දකින්නකොට ඒ ප්‍රඥාසෙන් පෙන්눔 කරනවා එහෙම දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ දර්ශනීය දැකපු කෙනෙක් කවදාකවත් කියන්නේ නැහැ කර්මඵලවාදයක් දැම්මොන හරි කරොත් ඊට පස්සේ ඕක ඵල දෙනවා කියලා. ඒකයි බුදුහාඳුරු කියන්නේ නිගණ්ඨ මතේ මගේ මතේ නෙවෙයි. මම කියන්නේ හේතුඵලවාදයක්. හේතුඵලවාදය කියලා කියන්නේ අත්ව වශයෙන් පටිසමුපාදය කියන්නේ මේ සිතිවිල්ල හැදෙන හැටි. මායාව හැදෙන හැටි. ඒකත් අසත්‍ය පැත්තේ. නමුත් ඒ අසත්‍ය හැදෙන හැටි අපේ ඇහැට පෙනෙන්නේ නැති කනට ඇහෙන්නේ නැති ස්පර්ශයට අහුවෙන්නේ නැති මේ ඇතුලේ වෙන සිද්ධිය තමයි මේ පටිසම්පාදයෙන් පෙන්වන්නේ කරන්නේ අත් වශයෙන් ওই පටිසම්පාද චක්‍රය තමයි සංසාර චක්‍රය භව චක්‍රය කියලා කියන්නේ ඒ සංසාරයේ ඇදගෙන යන හැටි චක්‍රයෙන් පෙන්වන කරා. එතකොට මේ සංසාර චක්‍රය භව චක්‍රය බිඳින්න උනේ සත්‍ය පැත්තට බර වෙන්න ප්‍රඥා ඇස මත වෙන්න. දැන් අත් වශයෙන්ම ඔබ කල යුත්තේ කුමක්ද කියලා මම හැමෝම අහන ප්‍රශ්නයක්
ඊට පහසු උත්තරයකුත් තියෙනවා උත්තරේ නම් කියන්න ඕනේ සිතුවිලි නවත්තන්න ඕනේ ඉතින් සිතුවිලි නවත්තන්න ඉස්සල්ලා මේ මිත්‍යා වලින් ඔක්කොගෙම මිදිලා ලෑස්ති වෙන්න ඕනේ ප්‍රඥාස මත වෙන්න සම්මා දිට්ඨි පැත්තට ඒමට එතකොට මිත්‍යා දිට්ඨි මත ඔක්කොම අයින් කරලා හරි වැරදි සෙවීම නවත්තලා අපි මේ කියන එක තෝරගන්න පමණයි මේක හරිද දන්නෙත් නෑ වැරදි දන්නෙත් නෑ නමුත් ඔබට ශරීරයෙන් පෙන්නුම් කරයි මේක හරිද නැද්ද කියලා ප්‍රඥාස මත වෙනකොට එතකන් ඔබ දන්නේ නෑ මේක හරිද වැරදිද කියලා අන්න එවැනි තත්වයක ඉඳගෙන මේක තේරුම් ගත්තොත් ඔබට පුළුවන් මේ මිත්‍යා මත වලින් අයින් වෙන්න එතකොට පළමුවෙන්ම කළ යුත්තේ මොකද්ද ඔබේ සිතිවිල්ල අපි කිව්වා සිතිවිල්ල වැරදි කියලා නමුත් දැන් වැරදි එකක් තවත් වැරදියට ගිහිල්ලා මේ මම මම යක්කුණක් යක්කු දෙයියෝ ප්‍රේතයෝ භූතයෝ නැති දේවල් මම මම අයින්න ඔබ ඒකෙන් අයින් වෙන්න නම් සිතුවිල්ල නිදහස් කරන්න ඕනේ සිතුවිල්ල නිදහස් කරා කියලා අපි කියන්නේ මොකද්ද මේ සිතුවිලි වලින් අපිට ලැබෙන දේ ලබා ගන්නා දැනුම එහෙන් පෙන්ලා යම් කිසි දෙයක් ලබාගත්තු දැනුම පොතක් කියවලා යම් කිසි දෙයක් ලබාගත්තු දැනුම කවුරුරි කියපු දෙයක් අහලා ලබාගත්තු දැනුම අන්නේ දැනුම අපි දන්නේ නැහැ හරිද වැරදිද කියලා අන්න ඒක තීරණය කරොත් මේක අපි හරිද දන්නෙත් නැහැ වැරදි දන්නෙත් නැහැ අන්න එවැනි තැනකට ඔබට එන්න පුළුවන් නම් ඒ කියන්නේ නිදහස් සිතුවිල්ලකින් සිතුවිල්ල නිදහස් කරනවා කියන්නේ අන්න ඒක එවැනි තත්වයක ඔබ ඉන්නවා නම් අන්න ඔබට දැන් පහසු වෙනවා ඉදිරියට යන්න ඒ කියන්නේ මිත්‍යා මත වලින් දැන් එන්න 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 ක්‍රමයෙන් නිදහස් වෙනවා මොකද සිතුවිල්ල නිදහස් වෙන නිසා නමුත් සිතුවිල්ල තමත් මායාවක් නමුත් අඩු ගානේ ඒ සිතුවිල්ලේ රැඳිච්ච සිතුවිල්ල තුලින් මතුණු ඕනි නැති දේවල් මේ මාධ්‍ය වලින් අපි ඔළුවට දාලා තියෙන මෙච්චර කාල අවුරුදු 2100ක් මේ කියවෙන ඔක්කොම මිත්‍යා දේවල් දැන් වලින් අයින් වෙනවා එතකොට ඊළඟට තමයි අපි දෙවෙනි කොටසට එන්නේ කියන්නේ අපිට ඇහැට පේන දේ කනට ඇහෙන දේ අපි හරි කියලා බලා ඉන්නවා ඒකට අපි දැනගන්න ඕනේ දැනගන්න ඕනේ මේ ගහක කොළයක් දැක්කහම ඇත්ත වශයෙන්ම ඔය කොළ පාට නෙමෙයි කොළේ ඒ පාට උරා ගන්න නැති නිසා පරාවර්තන වෙලා හැට වැටෙනවා කියලා. ඒ කියන්නේ අපිට රේඩියෝ තරංග හැද දැම්මොත් ගෙවල් දොරවල් පේන්නේ නැහැ කියලා දැනගන්න ඕනේ. අන්න ඒක තමයි ඊළඟට දෙවෙනි අවස්ථාව. අන්න එවැනි තත්වයකින් මිත්‍යා මත වලින් අයින් වුණා නම් දැන් ඔබ ලෑස්ති වෙනවා. සිතවිල්ලක් නැතුක අවදියෙන් ඉන්න. එතකොට ඔබට දැනගන්න ඕනේ මේ නිවන මාර්ගයේ චේතෝ විමුක්ති මාර්ගයක් සිතවිල්ලෙන් කවදාකවත් නිවන දකින්න බෑ. සිතවිල්ලෙන් සංසාර සාගරයේම සිතවිලි සාගරයේම ඇදගෙන යනවා. ඒ නිසා සිතවිල්ලෙන් නිදෙන්න ඔබ තීරණය කරොත් සිතවිල්ලෙන් මිදිලා අවදියෙන් ඉඳගෙන බලන්න මොකද වෙන්නේ කියලා ඔබ තීරණය කරොත් අන්න ඔබ එතකොට මේ සෝවාන් සක්විදාගාමි අනාගාමි මාර්ගයේ පැත්තට හැරෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි ඔබ පුහුණු විය යුත්තේ සිතවිල්ලක් නැතුව අවදියෙන් ඉන්න. අන්න ඒ පුහුණු වෙන ක්‍රමය එක සාකච්ඡාවක දීර්ඝ ලෙස මේ ඉස්සල්ලා විස්තර වුණා. ඒ කියන්නේ බාහියට කියපු ක්‍රමය බාහියට කොහොමද කිව්වේ අවදිලා ඉන්න හැටි විඥාණයෙන් අයින් වෙලා ඥාණයෙන් අවදිලා ඉන්න හැටි ඒ ඥානං උදපාදි වැඩසටහනේදී විස්තර වුණා දැන් සති දෙකකට පමණ පෙර අන්න ඒ සාකච්ඡා ඔබට හැකිනම් සතිගත කරලා තියෙනවනම් නැවතත් අහන්න ඒ වගේම මීට පෙර අපි කරපු සජීවී සාකච්ඡාවකත් අත වශයෙන්ම පළවෙනියෙන්ම කර සජීවී සාකච්ඡාවේදීත් යම් කෙනෙකු අහපු ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් විඥාණයෙන් අවදිලා ඉන්න හැටි අපි ගැඹුරු ලෙස විස්තර කරා. අන්න ඒ ක්‍රමයට අවදි වෙන්න පුහුණු වෙන්න. ඒක දවසකට මිනිත්තු 10ක් පමණයි කරන්න ඕනේ. විවේකී තියෙන වෙලාවක වැඩ කරන වෙලාවට පාඩම් කරන වෙලාවට විභාගවල ඉන්නලාට මේව කරන්න යන්න එපා. ඒවා සිතුවිල්ල පාවිච්චි කරලා කරන්න ඕනේ දේවල්. මේ සිතුවිල්ලෙන් නැතුව ඉන්න මිනිත්තු 10ක් විවේකී තියෙන වෙලාවක විතරක් මේක පුරුදුනොත් ඔබට හැකියාවක් එනවා. ගක් වෙලාවට සිතිවිලි නැතුව වැඩක් කරන්නේ නැති වෙලාවට සිතිවිලි නැතුව ඥානපැත්තෙන් අවදිලා ඉන්න. අන්න එවැනි ඥානපැත්තෙන් අවදිලා ඉන්න හැකියාවක් ඔබට ලැබුණොත් අන්න ඔබ දැන් ලෑස්ති සෝවාන් සක්විදාගාමි අනාගාමි මාර්ගයේ පැත්තට හැරෙන්න. එතකන් එවැනි දෙයක් සිදු වෙනකන් කිසිම දෙයක් වැඩක් නැහැ මේ ගැඹුරු බුද්ධ දර්ශනය ගැන සොයා බැලීමෙන්. ඒකින් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. බුද්ධ දර්ශනයේ සිත සිතා සොයා බලන එකක් නෙවෙයි. සිතවිල්ලෙන් පිට බුද්ධ දර්ශනයේ සොයන්නේ ශරීරය ඇතුළේ සිදුවෙන ක්‍රියාකාරීත්වය හොයන්නේ ප්‍රඥා කියන ඇසෙන්. මනසෙන් නෙවෙයි. සිතවිල්ලෙන් නෙවෙයි. මොකද මේ පංචේන්ද්‍රිය
ඇතුළට හරවන්න බෑ ඇතුළේ වෙන ක්‍රියාකාරීත්වය පංචේන්ද්‍රියෙන් පෙන්눔 කරන්නේ නැහැ පංචේන්ද්‍රියෙන් පෙන්눔 කරන්නේ එළියේ තියෙන දේවල් ඒ කියන්නේ එළියේ මනසෙන් හදපු මායාව තමයි පංචේන්ද්‍රිය වලින් පෝෂණය කරලා අපි ඇතුළට දමන්නේ ඇතුළට දැම්මත් පේන්නේ එළිය තියෙනවා කියලා ඒකත් ආයිත් මනසෙන් හරවලා අනිත් පැත්තට ගහලා පෙන්නන්නේ ඒ නිසා මේ මනස කියන මායාකාරයගෙන් මේ මැජිෂියන් මැජික් කාරයගෙන් අයින් වෙන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් शरीर अतुला මෙහෙම විඥාණයෙන් අවදිලා අපිට මේ වැඩේ කරන්න බෑ අපි ඥාන වලින් අවදින්න ඕනේ ඥාන වලින් අවදින ක්‍රමයේ විස්තර කරේ අර බාහිරට කියපු උපදේශානුව අන්න ඒ විදිහට පුරුදු වෙන්න කියලා ඒකයි එතන බුදුහාඳුරු කිව්වේ ඒවං සික්කති මෙසේ පුහුණු විය යුතුයි අත වශයෙන් මේක තමයි විනය කියලා කියන්නේ විනය කියන්නේ පුහුණුව ඒ විනය පිටකේව තමයි ඉස්සර තිබුණේ විනය පිටකේ සංගායනා කරනකොට මේ පුහුණු වෙන ක්‍රම दीर्घ विस्तर विस्तर चावल अदसान सत्यवेशने प्रधान कारण पलवनी මම කියලා කෙනෙක් ඉන්නවාද කියලා තේරෙන්නේ නැති වෙලාවෙ සිතිවිල්ලක් නැති නිසා ඊළඟට මේක මේ අනිත්‍යය ගැන සොයන එකත් අරයා මෙහෙම කිව්වා මයා මෙහෙම කිව්වා අරයා මේ දහගම විනාශ කරනවා එවැනි දේවල් කතා නොකර තමාගේ බඹයක් පමණ ශරීරයේ තුල සිදුවෙන ක්‍රියාකාරීත්වය පමණක් ඔබට සාබලන්න පුළුවන් නම් ඔබ නිවන පැත්තට බර වෙනවා එතකොට ඒ බර වීමර නම් මිත්‍යා මත අයින් වෙලා ඒ කියන්නේ දිත්‍ති දිත්‍ති සියලුම මත හොඳව නරකව මධ්‍යස්තව සියලුම මත අයින් වෙලා අයින් වුණාම තමයි සම්මා දිට්ඨි නැත්තම් මනාව දැකීම පැත්තට බර වෙන්නේ එතකොට ගැඹුරු දේවල් දැන ගැනීමෙන් කිසි වැඩක් වෙන්නේ නැහැ මිත්‍යා මතවල ඔබ රැඳිලා තිබෙනවා නම් ඒ කියන්නේ ඔබ සාස්ත්‍ර දෘෂ්ටියටයි චිත්ත දෘෂ්ටියටයි දෙකටම වෙලා මේ ජීවිතේ නිවන් දකින්න බෑ මේ ඉස්සරහට ජීවිතයක් තියෙනවා පුනරුත්පත්තියක් තියෙනවා කර්මඵලවාදයක් තියෙනවා අන්න ඒ විදිහට ඔබ හිතාගෙන ඉන්නවා නම් මේ ධර්මයට සවන් දීලා කිසි වැඩක් වෙන්නේ නැහැ ඔබට මේ ජීවිතේ නිවන් දකින්න හම්බෙන්නේ නැහැ එවැනි දේවල් ඉන්නේ මිදිලා එවැනි දේවල් අසත්‍යයි කියලා සොයාගෙන තෝරාගෙන ඉදිරියට යන්න පුළුවන් හැකියාවක් තියෙන කට්ටියට අපි ආරාධනා කරනවා මේ ධර්ම වලට සවන් දීලා धर्म करुणु ऐतुलत ज्ञान संग्रहय ज्ञानं उदपादि विशेषज्ञ वैद्य गामिनी अभय महता समग लमन सतियेत मे वेलावट